අපේ රටේ දකුණු ආසියාවේ සංනිවේදන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ලෙස තමයි කොළඹ අගනගරය තුල නෙළුම් කුරුණ ඉදිකිරීමේ කටයුත්ත ආරම්භ වුණේ. එය මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලය තුලදී 2012දී එවකට ශ්‍රී ලංකාව වෙනුවෙන් චීනයේ පෙනී සිටි තානාපති කරුණාතිලක මහත්මාගේ යෝජනාවකට අනුව මොරටුව විශ්වවිද්‍යාලයේ ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සිටින විද්වතුන්ගේ පූර්ණ අනුශාසකත්වයේ යටතේ අධීක්ෂණයේ යටතේ විධිමත් ලෙස විනිවිද පේන ආකාරයෙන් කැබිනට් පත්‍රිකා මගින් අනුමැතිය ලැබලා දීලා අපේ රටට අභිමානයක් වෙන පරිද්දෙන් ලෝකයේ එවැනි කුළුණු අතර 19 වෙනි කුළුණ ලෙසත් දකුණු ආසියාවේ විශාලතම සංනිවේදන කුළුණ ලෙසත් උපනූපන් පරම්පරාවලට හිමි කළ දුන්න මහා ජාතික වස්තුවක් වූ නෙළුම් කුළුණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත කරන අවස්ථාවේදී මුළු ලෝකෙම අවධානය මේ කෙරෙහි යොමු වුණා. චීනයේ ශ්‍රී ලංකා තානාපතිතුමා, ශ්‍රී ලංකාවේ චීන තානාපති කරුණාසේන කොටිතුවක්කු මැතිතුමා, චීන රජයේ උසස් නිලධාරීන්, වෙනත් විදේශීය හා දේශීය රාජ්‍යාංශයේ උසස් නිලධාරීන් හා පෞද්ගලිකාංශයේ සංනිවේදන ක්ෂේත්‍රයේ දෙවැන්තයන් රාශියක් ඉදිරිපිට මේ විවෘත කරන අවස්ථාවේදී මේ ගෞරවනීය උත්සව සභාවේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව ලෝකෙට ප්‍රකාශ කළා. එතුමා ලබා මේ ප්‍රකාශයේ කෙරෙව්ව කවුරු හෝ කෙනෙක් රුපියල් කෝටි 200ක් මේ ව්‍යාපෘතියෙන් අතුරුදහන් වෙලා තිබෙන බව. දැන් 2012 ආරම්භ වෙච්ච මේ ව්‍යාපෘතිය අවසන් වෙන්න තිබුණේ 2015 වර්ෂයේදී. යාපාන රජයේ බලයට පැමිණි විගස මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අත්හිටවලා මේ වනතෙක් ඇදගෙන ඇවිල්ලා අවුරුදු 4 මාරකට පස්සේ විවෘත කරන අවස්ථාවේදී තමයි මෙයි රුපියල් බිලියන 2ක අතුරුදහන් වීමක් පිළිබඳ ප්‍රථම වතාවට ජනාධිපතිවරයා විසින් ලෝකෙට ප්‍රකාශ කරන්නේ. ඉතින් මේ ප්‍රකාශය අපි ඉතාම පිළිකුලෙන් ඉතාම කනගාටුවෙන් රට වෙනුවෙන් හෙලා දකිනවා. මක් නිසාද යත් හිටපු ජනාධිපතිතුමත් කැබිනට් මණ්ඩලයත් මේ පිළිබඳ සම්පූර්ණ වගකීම් බාර ගන්නවා. කිසිම මුදලක් ආරම්භ කළ දවසේ සිට මේ රජය දක්වාම ගෙවලා තියෙන්නේ එකම ගිණුමකට පමණයි. මෙහෙම සමාගමකට මුදල් අන්තරස්ධාන වීමක් එලියට් සමාගමකට මුදල් ලබලා දීලා ඒ අන්තරස්ධාන වෙලා තිබෙනවා නම් ජනාධිපතිතුමාගේ යුතුකම වගකීම වන්නේ මේ පිළිබඳ වහාම සති 2ක් ඇතුළත පූර්ණ පරීක්ෂණ වාර්තාවක් ලබා ගත හැකි වන පරිදි ස්වාධීන ජනාධිපති කොමිසම් සභාවක් පත් කිරීම. එවිට එතුමට මේ කරන්න යන කුමන්ත්‍රණයේ කුමක්ද කියන එක පිළිබඳ එතුමා ලවා මෙවැනි ප්‍රකාශය මෙවැනි උතුම් අවස්ථාවක ලෝකයට ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් තියෙන යටි අරමුණ කුමක්ද කියන එක පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ඒට හේතුව තමයි අපි තබුණහන්සලා කවුරුත් දන්නවා පසුගිය රජයේ විසින් එක්සත් ජාතික පක්ෂයට රාජපක්ෂ රෙජිම වගේම චීනය කියන අපේ මිත්‍ර රටටත් පෙන්වන්න බැරි කමක් එලෝ එලෝ පහර දීමක් සිද්ධ වුණා. ඔවුන් පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් චීන රජයට එල්ල බලා ප්‍රහාර එල්ල කළා. චීනය අපේ රට ත්‍රස්තවාදී ඌදුරින් නිදහස් කරගෙන රට කඩන් නැතුව බෙදන් නැතුව මේ රටේ ස්වෛරීභාවයේ ස්වාධීනත්වයේ ආරක්ෂා කරන්නට ගෙනිච්ච යුද්ධයට ආධාර උපකාර කිරීම ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්දියාව වගේම චීනෙත් ආධාර කළා. ඊට පස්සේ යුද්ධය නිමවීමෙන් පස්සේ
මහා පරිමාණ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති වලට ආධාර කිරීම නිසා එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටසත් චීන ජනතාවටත් චීන රජයටත් එලව එලව පහර දුන්නා. ඔවුන්ගේ ප්‍රකාශන හැන්සාඩ් වාර්තාවල තියෙනවා කොළඹ නගරය චීනයට යටත් වෙන බවත්, කොළඹ නගරාධිපති චීන ජාතිකයෙක් වෙන බවත්, පාර යන විට චීන පැටව් දකින්නට අනාගතයේදී ලැබෙන බවත් යනාදී වශයෙන් විවිධ අපහාසාත්මක ප්‍රකාශ ප්‍රමාණය චීනය සම්බන්ධයෙන් කළා. ලංකාවට ලැබිලා තිබුණ විශාලතම විදේශ ආයෝජනයේ වෙච්ච පෝට් සිටි ව්‍යාපෘතිය අවුරුදු එකහමාරක් අත්හිටෙව්වා. නෙළුම් කුළුණ අත්හිටෙව්වා. අධිවේගී මාර්ග අත්හිටෙව්වා. චීන රජය සම්බන්ධ වෙච්ච සියලුම ව්‍යාපෘති අත්හිටවලා. කලක් ගියාට පසු ඒ සියලුම ව්‍යාපෘති ආරම්භ කළා. අපේ රජය ලබා ගත්තට වඩා වැඩි විදේශ ණය ආධාර ප්‍රමාණයක් වර්තමාන යාපාන රජයේ චීන රජයෙන් ලබාගෙන තියෙනවා. එහෙම ලබාගෙන තිබියදී චීන තානාපතිවරයා ඉදිරිපිටම මේ ලෝකයේ 19 වෙනි ස්ථානයට ශ්‍රී ලංකාව ඔසවා තබනකොට, දකුණු ආසියාවේ 1 වෙනි ස්ථානයට ශ්‍රී ලංකාව ඔසවා තබන අවස්ථාවේදී ඒට උදව් කර ඒට ආධාර කරපු චීන රජයටත් චීන ජනතාවටත් අපහාසයක් අපකීර්තියක් වෙන ලෙස සොරකම් වංචා දූෂණ අක්‍රමිකතාවලට රජය සමග සම්බන්ධ වෙනවා කියන පණිවිඩයක් සියුම්ම යටින් මේ හරහා යවන්ට උත්සාහ දරපු බව තමයි අපේ අදහස. ඉතින් ඒ නිසා මේ අවශ්‍යම බරපතල ලෙස සොයා බැලිය යුතු කරුණා විගණකාධිපති වාර්තාවල මෙතෙක් කල් මෙවැනි බිලියන 2ක නෙළුම් කුළුණ ඉදිකිරීම සම්බන්ධයෙන් වංචාවක් සිදුවෙලා තිබෙන බව සඳහන් කරලා නැහැ. කෝප් කමිටුවල සඳහන් කරලා නැහැ. වෙනත් බිලියන 2ක් එලියට් සමාගමට දීලා ඒ සමාගම අතුරුදහන් වුණාය කියන කතන්දරයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි අඩක් නිම කළා විවෘත කරන අවස්ථාවේදී ජනාධිපතිතුමා විසින් කරන්නේ. එතකොට මේ හුදෙක් ජනාධිපතිතුමාගේ හිතලුවක් වෙන්න බෑ. ඒ ඊටාම පැහැදිලිව කවුරු හෝ කුමන්ත්‍රණකරුවන් පිරිසක් විසින් මේ පැහැදිලි ලෙසම පස්වෙනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට එල්ල බලා මඩ ප්‍රහාරයක් තවදුරටත් එල්ල කිරීම සඳහා යොදාගත්ත ඉතාම ද්වේෂ සහගතව ගොතපු ප්‍රකාශයක් ලෙස තමයි අපි මේ ප්‍රකාශයේ දකින්නේ. ඒ නිසා මේ ඉතා බරපතල විශේෂයෙන්ම රාජ්‍යන් අතර පවතින මිත්‍ර සම්බන්ධතා සහ රාජ්‍යයන් අතර පවතින ආර්ථික සම්බන්ධතා වලට බරපතල හානිකර ලෙස බලපාන්න පුළුවන් වෙන නිසා මේ ප්‍රකාශය චීන රජයේ යුතුකම, චීන තානාපතිවරයාගේ යුතුකම මෙවැනි අතුරුදහන් වීමක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ සිද්ධ වුණාද නැද්ද කියන එක ලාංකීය ජනතාවට දැනුම් දීම. මොකද අපිට උදව් කරන්න, අපිට ආධාර කරන්න, අපේ රටේ ස්වෛරීත්වයට ස්වෛරීභාවයට ගරු කරන ඉන්දියාවට, චීනයට, ඇමරිකාවට, කවර රටකට වුණත් වෙනසක් නැතුව අපි ආදරය කරන ජාතියක් ලෙස මේ කුමන්ත්‍රණය පරාජය කරවීම සඳහා කළ හැකි දේ ජනාධිපතිතුමා විසින් වහාම සති 2කින් වාර්තාවක් ලබාගත හැකි වන ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාම ගිය මිනිසුරු කරුවෙක්ගේ ප්‍රධානත්වයෙන් එලියට් සමාගමට බිලියන 2ක මුදලක් වංචනික ලෙස අන්තරස්ධාන වීම සම්බන්ධයෙන් වහා විධිමත් වැඩපිළිවෙලක් යොදන්නටය කියලා පරීක්ෂණ කොමිසමක් ස්වාධීන පත් කරන්නටය කියලා අපි මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි චීනයේ කිනම් වූ සමාගමක් මෙලෙසින් අන්තරස්ධාන වෙලා තියෙනවා නම් ලංකාවේ ජනතාවගේ බදුමුදල් වලින් කොටසක් අතුරුදහන් වෙලා තිබෙනවා නම් ඒ අතුරුදහන් වීම සොයා ගැනීම සම්බන්ධයෙන් චීන රජයත් ආධාර කරන්ටය කියලා අපි ඉල්ලා සිටිනවා ජනතාවගේ නිවැරදි අවබෝධය සඳහා.